වස්සාන ධර්මදේශනා බුදුහාමුදුරු දේශනා කලා කල්ල කියල සූත්‍රෑ. මේ කුල කියන සූත්‍රදි පෙන්න්නනවා. යම් කිසි ගෙදරක කාන්තා පාර්ශය වැඩි වෙනවා. අම්මයි ඉළඟට දියනිවරු වැඩිවෙලා එකක් ප. ිෙක් නම් පිරිමි අඩුනම් අන්න ඒ නිවසට හොරුන්ට ඇවිල්ල හොරකංකරන්්ඩ පහසුව තියෙනවා. ඒවගේම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පිරිමි වැඩි කාන්තාවෝ අඩු ගෘහයක. හොරුන්ට පහසුවෙන් ඇවිල්ලා හොරකංකරන්ඩ පුලුවන්කමක් නෑ එතකොට කාන්තාවෝ වැඩි පිරිමි අඩු තැනකට හොරුන්ට ඇවිල්ල හොරකංකරන්ඩ පහසුයි. අන්න ඒ පහසුව ලැබෙන්නේ යම් සේද යස්ස කස්ජ. බිකුණෝ මෙත්තා චේතෝ විමුත්ති අභාවිතා අබහුලී කතා සෝ සුප්ප දන්සිියෝ හෝති අමනුස්සෙහි. බුදුහාමුදුරෝ පෙන්නවා යම්කිසි පුද්ගලෙක් මෙත්තා චේතෝ විමුත් අභාවිතා අබහුලී කතා මෛත්‍රී සහගත සිතිවිලි හොඳ සිතිවිලි ශ්‍රද්ධාදී සිතිවිලි කුසල සිතිවිලි භාවිත කරන්නේ නැත්තම් බහුල කොට වඩන්නේ නැත්තං මෙත් සතක් ඇති කරගන්නේ නැත්තං හොඳ සිතිවිලි යහපත් ගුණධර්ම පෝෂණය කරන්නේ නැත්තං සෝ සුප්ප ධන්සිියෝ හෝති අමනුස්සෙහි අන්න ඒකෙනා අභියසට පහසුවෙන් අමනුස්සයන්ට ලංවෙඩ පුළුවන් අමනුස්සු උපද්‍රව ලට බොහොම පහසුයි ඒ වගේ හිතක් තියෙන පුද්ගලයකුට කරදර කරන්නඩ. ඒක හරියට කාන්තාවෝ ගොඩක්කින්න පිරිමි අඩුවෙන් ඉන්න නිවසකට හොරුන්ටෙන්න්්ඩ ලේසිවෙනෝ වගේ. ඒත් එකම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම්කිසි නිවසක පිරිමි වැඩිවෙලා කාන්තාාවෝ අඩුවෙනවනම් අන්න ඒ නිවසට හොරුන්ට ඇතුල්වෙන්ඩ හොරකංකරන්න අපහසු වෙන්නේ කොයි විදියටද අන්න ඒ වගේ කියනවා. යස්ස කස්සචි බික්හුණෝ මෙත්තා චේතෝ විමුත්ති භාවිතා බහුලී කතා සෝ දුප්පධන්සිියෝ හෝත අමනුසෙහි. යම් කිසි පුද්ගලයෙක් මෛත්‍රී සිත යහපත් සිතිවිලි. හොඳ සිතිවිලි. භාවිතා බහුලී කතා. බහුලොකොට වඩනවනං භාවිතයට ගන්නවන්නන් අන්න ඒ කෙනාගේ සිතට සෝ දුප්පදංසිියෝ හෝති අමනුස්සෙහි. අමනුස්සයන්ට ලැගුම්ගන්න අමනුෂ්‍යයන්ට කර්දර කරඩ උපද්‍රව කරන්ඩ ලේසි වෙන්නේ නෑ අන්න එහෙමයි බුදු හාමුදුරු දේශනා කළේ. එතවට අප තුළ හදාගණ්ඩ ඕන හොරුන්ට පහසුවෙන් ඇවිල්ල හොරකං කරඩ පුළුවන් ගතිලක්ෂණ නෙවේ. ඒ කියන්නේ අපි ශක්ති සම්පන්නවද. ඩෝන අපි සාර්ථක ජීවිත ගත කරන කෙනෙක් බවට පරිවර්තනි වඩෝන. විධ විධ දේවල් පිළිබඳව හිතහිතා තමන් සතු හොඳගති ටික මකාගෙන වාසය කරනවනං ඒ කෙනට පුදුම විදියට පසුතැවීමට මුහුණ පා්ඩ සිදධ වෙන. දිනපතා නමුත්තම ධර්ම දේශ්න අස්ශ්‍රමණය කිරීමට වස්සානු ධර්ම දීශණනා අපගේ YouTube නෑලිකා වූ දැන්ම සබස්රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා ජබ් නාලිකා ස්සේ ප්‍රචාර්ය වන මෙමන් සුමුතුර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වය ගෙන කටයුතු කළේ පරගල උඩහෙන් තැන්න පදිංචි දැනට ඩුමයිහි සේවේනයුතු අයිඒ දම්මිකා මහත්මිය සහ IA.. බන්්ඩාර මහතා ඇතුළු පෞු්ලේ සේල්මුතෙන වෙසිෙන්. එම පින්වත් පිරිසගේ අරමටවන්නේ අයිA ධවිත්සිං්ඥෝ මහතා අභහව ප්‍රාප්ත වී දෙෙමසක් පිරිමනිමිතෙන් එතුවන්ට පුුණ්ඥානමෝධනා පිෙනස ධර්මදානමයෙන් පින්ක මක්සිදු කිරීම අද දේශකාණන් පහන්සේ මර්ගම සිරි වජරඥාන ධර්මාහිතනයේ ආචාර්ය පූජ්්‍යපාද ගල්කිස්සේ සූමානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තාචක්කවාලි සූ අත්‍රාගච්චහන්තු දීවතා. සද්හම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං ධම්මස් සවනකාලු අයංභදන්තා ධම්මස් සවනකාලු අයංභදන්තා ධම්මස් සවනකාලු අයංභදන්තා නමුතස්සෙ ভাගවෙතුූ අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ ভাගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ ভাගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස පොත්තාමත්හි ධනම්මත්හි ඉතිබාලෝවිහංඥති අත්තාහි අත්තනුනත්තිහි කුතෝපොත්තා කුතෝධනන්ති ශ්‍රද්ධාවන්ත කාරුණික පිවතුනිේ. සුපුුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTubeුබ නාලිකාව ඔස්සේ කොයි කාගේත් හිතසුව පිණිස විහිදුවා හරින දායකත්තු ධර්මදේශනා මාලාවේ මෙවර ධර්මානු ශාසනාව ශ්‍රවනය කිරීමටයි කවුරුත් බලාපොරොතු වෙන්නේ. අදමි උතුම් ධර්මදේශනාවේ පින්බර දායකත්ව අරගෙන කටයුතු කරන්නේ අරගල උඩෙහේෙන් තැන්න පදිංචි දැනට ඩුබායිහි සේවේහි යෙදී සිටින අයි ඒ ධම්මිකා මහත්මියත් එවගේම අයිඒ බණ්ඩාර මැතිතුමන්න තුළු පෞුලේ පිින්වත් කොයි කවුරුත් ඒකරාශී වෙලා. විශේෂය මීට මාස තුනකට පමණ පෙර ජන්මාන්තර ගතවන්නට යෙදුණු ආදරණීය පියතුමන් අයි ඒ ධවිත් සං්ඥෝ උපාසක මහත්මා සිහිපත් කරගෙන එතුමන් ඇතුළු කොට ඇති නමින් මියගිහිල්ල පින් අපේක්‍ෂාවෙන් ඉන්න ඥාති හිතමිත්‍රාදීන් සිහිපත් කරගෙන පු්්‍යනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධරමය. ශ්‍රවනය කරනවනං ධරමය හොඳ හැටියට තමන්ගේ හිතතුල ධාරණය කරගන්න වනං ඒ ධාරණය කරගත්තු දහමට අනුගතව තමන්ගේ දිවිගමන ප්‍රායෝගිකව යොද වනවනං ඒකෙනාගේ ජීවිතය අර්ථ සම්පන්න ජීවිතයක් බවට පරිවර්තනය වෙනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා මේ උතුම් පරම සත්‍යය හෙළිකලේ උතුම් ධර්මය දේශනා කළේ බෞද්ධ සමාජයට පමණක් නෙවෙේ. අපි හැමෝම දන්නවා උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත්ත බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්මදේශනාව එමනැත්තම් මංගල ධර්ම දේශනාව දම්ම චක්කප පවත්තන සූත්‍ර දේශනාව සිද්ධ කළේ පස්වග මහනුන්ට නෙවෙයි පස් වග තවසන්ට. පස්වග තවසන් මේ උතුම් පරමසත්‍ය ගැබ්වෙච්ච ධර්මය ශ්‍රවනය කරල තමයි පස්වග මහනුන් බවට පරිවර්තනය වනේ. එතකොට මේ ධර්මය හිතන්නට පුළුවන්කම තියෙන නුවන තියන ප්‍රඥාව තියෙන උදවීට දේශනා කරපු ධර්මයයක්. ඕනෑම කෙනෙකුට මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඒතුළින් තමංගි ජීවිතයට ආලෝකයක් එකතු කරගන්නට පුලුවන්කම ලැබෙනු. ඉතිං අද දවසිදත් ඔබට මේ ධර්ම දේශනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝම වටින කාරණාවක් සම්බන්ධී. බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනා අර්ථ සම්පන්න ගාතහා දේශනාවක් තමයි, අද ධර්මාණු ශාසනාවේ මාතෘකාව හැටියට තෝර ගත්තේ මෙ ගාථ දේශනාව අන්තර්ගත වෙලා තිබෙන්නේ ධම්ම පදේ ධම්ම පදට අදාළව තිබෙනවා වග්ග විසි හයක් ඒ වගග විසි හයෙන් බාල කියන වගගේට අයිති ගාථ දේශනාවක් තමයි සජ්්‍යායනාක් කළේ මේ ගාථ දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ බොහොම වටින කාරණාවක් පැහැදිලි කරනෝ. පොත්තා මත්තිහි ධනම් මත්තිහි ඉති බාලෝ විහඥති. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනන්. මෙලෝකෙ සමහර මිනිස්සු මට දරුව ඉන්නවා. මට මෙච්චර ධනය තියෙනවා කියලා ඒ ඒ දේවල්වලින් උඩගුවවාසය කරනවා. මට දරුවඉන්නෝ මටමිච්චර ධනය තියෙනවායි කියලා, මට කිසි දේකට බයවෙන්නේ හේතුවක් නෑ මේ මේ වස්තුූන් මාසතුව තියෙනවා කියල සමහරු උඩඟුුවෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අත්තාහි අත්තනෝ නත්හි කුතෝ පුත්තහා කුතෝ දනන්. තමන්ට තමංවවත් නැතිවෙන කොට, දරුවෙක්ද කුමන ධනයක් ද කියලා බුදුහාමුදුරුව විමසනු බලන්න පින්වත්න අපට කොච්චර ධනය තිබනත් අපට මොනතරං වස්තු තිබනත් මොන තරම් දරුවෝ හිටියත් මොන තරම් පිරිසක් අපිත් එක්ක හිටියත් ඒ කිසිම කෙනෙක් අපට උදව්වට එන්නේ නැති අවස්ථාවක් තේනවා ඒ කවුරුත්ම උදව්වට එන්නේෙ නෑ වගේම තමන්ටවත් තමන්ටු උදෞකරගණ්ඩ බැරිවෙන මොහොතක් එනවා. ඒ තමයි ජීවිතයේ විඳින්නට ලැබෙන ජරාදුක ව්‍යාධිදුක මරණ දුක කියන මෙන්න මේ අවස්ථා. ජරාවට පත්වෙන කොට වයිසට යනකොට කොච්චර ධනය තිබුණත් කොච්චර පිරිසක් හිටියත් කොච්චර දරූ හිටියත් තමන්ට ඉන්නවයි කියල හිතාගෙන හිටියත්, ඒ වෙලාවෙදී ඒ කිසිම්ම කෙනෙකුට තමන්ව වයසටයනයක නවත්තලා තරන්නකමට පත්කරන්නට කිසිසේත්ම පුළුවන්කමක් නෑ. එවගේම තමයි විවිධ රෝගාභාදයන්ට ලක්වෙනකොට. කොච්චර දරූ හිටියත් කොච්චර ධනය තිබුණනත් කොච්චර පිරිසක් හිටියත්, තමන් තමන්ට ඉන්නව කියලෙ හිතාගෙන හිටියත්න්, ඒ අවස්ථාාවලදී ඒවායෙන් බේරෙන්න්න අපි කිසිම කෙනෙකුට පුළුවන්කමක් නෑ.ඒවගේම තමයි කවදහරි දවසක නියතවශයෙන්ම මුහුණපාන්න සිදුවන මේ මරණය කියන්න ධර්මතාවේ ඉදිරයේ. අපි කොච්චර අපට ධනය තියෙනවා කිව්වත් කොච්චර අපි දරුවෝ ඉන්නවා කියල කිව්වත් කොච්චර අපිත් එෙක්ක පිරිසක් ඉන්නවා කියල කිව්වත් අපි කොච්චර අපි අපිට ඉන්නවා කියල හිතාගෙන හිටියත් කිසිම කෙනෙකුට ඒ අවස්ථාවදී පිළිසරණක් වෙන්නට පුළුවන්කමක් නෑ අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරෝ පෙන්නන්නේ අත්තාහි අත්තනෝ නත්ත තමන්ට තමන්වත් නැතිවෙනකොට කුතෝ පුත්තා කුතෝ ධනන් කුමන දරුවෙක්ද කුමන ධනයක්ද කියලා. එනිසා මෙන්න මේ කාරණ තමන් තමන්ගේ ජීවිතයට හුරු කරගණ්ඩෝන මේ ඇහුවට මද මේවා හොඳට හිතතුළ ධාරණය කරගෙන මේ කියපු කාරණ නිතර නිතර මෙිනිහි කරන්්ඩ ඕන. අද සමාජි ජීවත්වෙන උදවයට ඕන තරන් ධර්මදේශනා ශ්‍රවණය කරන්නට ලැබෙනවා. මේ ශ්‍රවණය කරන්නට ලැබෙන දහම දැනගෙන දැනුමක් හැටියට පෝෂණය කරගෙන දහම් ගබඩාව පෝෂණය කළාට වර්ධනය කළටම ප්‍රමාණවත් වෙන් නෑ. ඒ දැනගත්ත දහම ප්‍රායෝගිකව තමන් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන, ඒ ඔස්සේ තමන්ගේ ජීවිතයට අර්ථයක් එකතු කරගන්න මහන්සිගත යුතුයි. බුදුරජාණන් වහන්සේ මේ වටින ගාතා දේශනාව සිද්ධකරන්න හේතුවෙච්ච නිධාන කතාවක්තයනෝ. සැවැත්නුවර හිටියා අසූ කෙලක් ධනේ තියෙන මහ සිටුවරයෙක් මේ සිටුවරයාගේ නම තමයි ආනන්ද. මේ ආනන්ද කියන සිටුවරය පින්වත්න පුද්දුම්ම ලෝභ චරිතයක්. සාමාන්‍යයෙන් අපි ගමේගුඩේ කියන විදියට කුණු ගතිය තියෙන මනුස්සේ. කිසිම වෙලාවක මෙ ධනය නැතිවෙනවට කැමති වනේ නෑ. මහා ධනවතෙක් හැබැයි මොනතරම් ධනය තිබුනත් ඒවාට ලෝභකමින් ඒවා ගැනම හිතමින්, කිසිම කෙනෙකුට දෙන්න නැතුව ඒවා ආරක්ෂා කරකර තැම්පත් කරගෙන ඉන්ඩු උත්සාකරපු කෙනෙක්. මේ ආනන්ද කියන සිටතුමාට හිටිය පුතෙක්කු මූලසිරි කියලා. මෙන්න මේ මූලසිරි කියන පුතාට ආනන්ද සිටතුමා ඥාතීන් එකතුවෙච්ච වෙලාවක අවවාද දෙනවා. මොනෝද මේ දෙන අවවාද මුල්ලසිරිට කියනවා පුතේ ම මෙච්චර ධනයක් එකතු කරලා තියනෝ. මේ ධනය තියෙන්නේ විනාස කරන්ඩ නෙවේ වියදං කරන්න්න නෙවෙේ. මේ ධනය යම්කිසිදේකට වියදන් කරනව නම් පුතේ තියන ධනය වර්ධනය කරන දේකට විතරක් යොමු කරන්ඩ. මේ තියන දේ නැතිවෙන්න වැඩ කරන්ඩෙපා. මේ ධනය හැමදාම තියෙන් ඕන වැඩිවෙන මික්ක අඩුුවෙන්න්නඩබැ. දනට බණට පිනට කිසි දේකට යොමු කරන්්ඩ එපා කිසිම කෙනෙක් වෙනුවෙන් දෙන්නත් එපා තමන් මේක පෝෂණය කරන්න වර්ධනය කරන්න යම් කිසි දෙයක් කරන්න තියෙනවනං ඒදේ කරන්ඩ මේක නැති කරන්් එපා. මෙන්න මේ විදියට පුද්දුම්ම ලෝබී අදහස් වලින් තමයි ආනන්ද සිටතුමා කාලේ ගත කළේ. මහා ධනවතෙක් මහ සිටුවරෙක් නමුත් ලෝභ ගති තිබිච්ච නිසා. මේ ආනන්ද සිටතුමා මරණයට පත්වෙලා ගිහිල්ල උපදිනවා සැවැත්නූරටම සමීපයෙන් තිබුණු සැඩොල් ගමක සැඩොල් සැඩොල් දරුවෙක් හැටියෙට. බොහොම සැඩොල් කුලය කියලා කියන බොහොම පල්ල හමට මේ කුලයක්. ධනය නැති දුප්පත් ජීවිත ගත කරන පිරිසකට තමයි සැඩොල් කුලේයාය කියලා කියන්න. කොට දැම් මහා සිටුවරයෙක් මරණයට පත්වෙලා තිබිච්ච ලෝභකම නිසා එක ප්‍රතිඵල හැටියට ගිහිල් අර සැඩොල් කුලේ ඉපදුනාා. මෙන්න මේ ආනන්ද සිටතුමා මරණයට පත්වෙල ඉපදනු සැඩොල් කුලයේ. ඒ සැඩොල් ගෙදර මේ සැඩොල් දරුවය හැටියට ඉපදිච්ච දවස ඉඳලම ඒ ගමට ලැබෙනදේත් නොලැබී ගිය. ගම මේ මිනිස්සු කතා වෙන්න පටන් ගත්තා අපට මේ මොකක්ද වැටුණු හානය. මොකදද මේ අපට සිද්දුවනේ. මෙච්චර කාලෙකට මහාලුකුවොට දේවල් තිබුන් නැතිවුුණට එදාවේල හරි කණ්ඩ පුලුවන් වුණා. දැන් අපේ පිරිසට එදාවේලවත්ණ්ඩ නැති මට්ටමට වැටිල තියෙනවා. අපි අතර මහ කාලකන්නේෙ පෞකාරය පහද වෙල තියනවා. කෞුද මේ කෙනා. ඔයනොකොට තේරුුණා මේ අලුත් උපන්න මේ දරුව නිසා තමයි අප අපේ සැඩුල් කුලයට ලැබීම නැවතිලතියන්නේ. බලන ආනන්ද සිටතුමා ගතිබිච්ච ඒ ලෝභකම ස ප්‍රදේශයටම ප්‍රශ්නබවට පත් වනා. අන්තිමේදදි මොකද කරන්න ප්‍රදේශය හිටපු අනෙකුත් සැඩුල් කොළවල්ල මිනිස්සු මේ ළමයවයි අම්මවයි දෙන්නවම පැන්වවා. උඹ ඉන්නකං අපට හම්බෙන්න්නේ හම්බෙන්න්න තියන දත් නැති වෙල ගිය මේ පව්කාර කිසිම ලැබීමක් නැති ළමය ඉපදිච්ච නිසා පේ ප්‍රදේශයේ ඒ නිසා පිටත් වෙල යන්න කියලා මේ අම්මවයි පුතාවයි දෙන්න මෙෙලෙව්වා. අම් අමොකද කළේ මේ පුතාව තියාගෙන බොහොම දුක සේ කාලය ගත කළා. මේ අම්මට කිසිම දෙයක් කම්බුනේ නෑ. මේ දරුව ඉන්නකං ලැබෙන්න්නේ නෑ. අන්තිමේද මේ අම්ම කල්පනා කරනවා දරුව ටික කුස්මහත් වෙනකොට මේ දරුවත් එක්කම ඉන්න එක කරන්න පුළුවන් දෙයක් නෙවේ. දැම්මම් පුළුවන් තරන් කැපකිරීම් කළා මම ගොඩාක් දුක්වින් දමේ දරවා වෙනුවෙන් මේ දරුව ඉපදිල මට පුදුම දුකක් දුන්නේ බලන්න පෙන්වත්න එහෙම පෙරකරපු අකුසල කර්ම නිසා ඉප දෙෙන දරුව නිසා දෙමවපියයන්ට ලොකු පීඩනවලට මුහුණපාන්න සිදුවෙන සිදුවීම් අදත් සමාජෝන තරන්තිනම. සහර වෙලාවට සමහර දෙමවපියෝ කියනවා හාමුදුරුවන මේ දරුවවා ඉපදිච්ච නිසා තමයි අපට මහා වාසනාව කුරුමුණේ සමහර දරුවෝ මහ පින්වන්ත දරූ. ඉප දෙනකොටම දෙමවපියන්ට හරයනවා. ඒම සිදුවීම් අපිට අපේ සමාජ්‍යයෙන් අහන්ඩ ලැබෙනු. දරුව එපද දෙනවත් එක්කම ට පුදුම විදිට හරිගිය රැකියාව හරිගිය ඩකඩං හම්බුණන ගවල් දොරවල් හැබුණ. අපට දියුණුව ලැබුණේ ළමය නිසා. ඒගේ තවත් සමහර පවුල්ලෝලද කතා වෙන දෙයක් තමයි මේ දරුව ආපු දවසිදල මට වදයක් දුන්නේ. හම්බෙන්නදේ තම්බෙන් නැතුව ගියා. අන්න ඒ වගේ කර්මදෝස කියනේ පිටිපස්සෙන් එඩ පුළුවන්. ඉතින් මේ අම්මයි දරුවයි දෙන්නවම එලියට දැම්මහම මේ අම්මටත් නැතිව වුණා දරුවටත් නැතිවුනාා කිසි දෙයක්. පුළුවන් විදියට අම්ම මේ දරුවව පෝෂණය කලා. ස්මහත් වෙනකොට අම් අපුතාට කෙන පුතේ මෙච්චර කාලයක්මං උඹව බලාගත්තා. දැ මෙතනින් එහාට බලඩ බෑ මට තවත් මේ දුක විඳින්න බෑ. තනියම ගිහිල්ල මොනොහරි ඉල්ලගෙන ජීවත් වෙන්ඩ. මේ දරුවට පෙර භවය පිළිබඳව දැක ගැනීමේ නුවන පහළ වනා. මේ සැඩල්කුල එපදිච්ච මේ දරුවා ඊට ඉස්සල්ල භවේ සිටුවරෙක් මතම ආනන්ද සිටුවරයා කියල මෙයාහට දැනෙන්න්න පටන් ගත්තා. අකුසල කර්මවලට රූපය පවා විකෘති රූපයක් තිබනේ කෙනෙක් දැක්කහම බයවෙන රූපයක්. මෙ ආනන්ද සිටතුමා මියගිහිල්ල සැඩොල්කුලය කිපදිලා සැඩොල් දරුවෙක් හැටියට පෝෂණය වෙලා දැම් මේ සැඩොල්කුලි එපදිච්ච මේ තරුණයට පුද්ගලයට විකෘති මුහුණක් තියන්නේ කෙනෙක් දැක්කහම ප්‍රියමනාප ස්වරූපයක් නෙවේ තියෙනෙ භය ඇතිවන ස්වරූපයක් තින් පෙරබවය පිළිබඳව දැකගැනීමේ හැකියාව ලැබුණට පස්සේ මේ විකෘත්ති සැඩුල් කුලේ මේ මනුස්ස්‍යයා යම ඉල්ලගන්න මූලසිරි කියන සිටතුමාගේ සිටුමාලිගාව දෙසට යනවා. දැ මූලසිරි කියල කියන්නේ ගිය බවේ පුතා. දැන් මේ ඉන්න ආනන්ද සිටතුමා. දැන් ආනන්ද සිටතුමා මරණයට පත් වනාා මහ ඒ ධනය සියල්ලම ලැබන මූල සිරි කියන පුතාට. ද මලරි කියන සිටතුමා තමයි සිටු ෙදර ඉන්න සිට මැදුරෙ ඉන්නේ. අන්තිමේති මුොකද වනේ මේ විකෘති මූහුණක් තියන දැක්කහම බයහිතෙන මේ සැඩුල්කුලේ මේ දුප්පත් මනුස්සය යම කිල්ලගන්න සිටතුමා සිටුමාලිගේට යනවා. සිටුමාලිගේට ගියාට පස්සේ මූලසිරි කියන සිටුතුමාගේ දරුවෝ. මේ විකෘති මූන තියන මේ මනුසය දැකලා හොඳටම බයවෙනවා. හොඳටම බයුනහම බයවෙලා කෑගහනකොට අඩන්නගන්නකොට මේ මූල සිරි කියන සිටතුමාගේ ආරක්ෂකයෝඒ වැඩකරනණයි ඔක්කුම ඇවිල්ල මොකද කළේ මේ සැඩොල් කුලේ විකෘති මූනක් තියන මනුස්්‍යයට පහරදීල පහරදීලා ඇදගෙන ගිහිල්ලා. කුණු ගොඩගා තැරයා. ඒගන්න ගිය භවේ මේ සිටු මැදුරේ යිතිකාරයට මේ වන්නේේ. ආනන්ද සිටතුමාටයිේ දේ සිද්ධ වනේ. ගිහිල පාරයිනක තියෙන කුණු ගොඩකට අතැරල දැන්ම. බොහොම දුකසේ දැන් කුුණු ගොඩේ ඇතරිල ඉන්නවා. ඔය අතර තුල පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවත් එක්ක පින්ඩ පාතය වඩිනෝ. පිින්ඩපාතය වඩිනොකොට දැක්කා මේ කුණු ගොඩක මනුස්සෙක් වැටි ඉන්න. බුදුජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා ආනන්ද අර කුණගොඩේ වැටිලින්න මනුස්‍යයාව දැක්කද. එහෙම ස්වාමීනී. කෞුද කියල දන්නවාද. ඒ තමයි ආනන්ද මේ මූලසිරි සිටතුමාගේ පිය සිටතුමා. තාත්තා ආනන්ද සිටතුමා. මේ ආනන්ද සිටතුම පුදුම ලෝභ චරිතයා. තමන්ට ධනය තිබුණට ඒ ධනය වර්ධනය කරண்டு. පුතාට අවවාද දුන්න මසක්ක පුතා වෙනුවෙන්ත් විය දංකලේ නෑ. දන් පහන් පිදුවෙෙන තමන් හංගපු ධනය නිධාන දරුවටවත් කියන්නැතුව මැරි ලගේ. ඒ ලෝබ ගතිලක්ෂණ නිසාම මේ තත්ත්වයට පත්වෙන්ට සිද්ධ වෙලතියනවා. ආනන් දහාමුදුරු බුදුරජාණන් වහන්සේ ඉදිරීම කතා වහගෙන න්නවා. මේ සංවාද දැල බොෝ පිරිසක් එතැ ටකතු වන්න. බදුරජාන්හසේ පිරිසට කියනවාගේ මූල සිරි සිටිතුමා වෙක්කං එ. මූලසිරි සිටිතුමා වෙක් කරගෙනාවේතැන්ට. ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ මූලසිරි සිටිතුමාට කියනවා සිටිතුමනි මෙ වෙන කෞුරුත් නෙවෙයි ඔබේ පියා ආනන්ද තුම. මූලසිරි සිටිතුමාට හිතා ගණ්ඩ බැවුුණා. කොහොමද බුදු හාමුදුරුව නහම කියන්න. මේ සැඩුල් කුලේ ඉපදිච්ච විකෘති මුහුණක් තියෙන දුපත් මනුසයට බදු හන්දුරු කියනවා. ඔබ ගිය භවයේදී. ඔබේ පුතාටවත් කියපු නැති හංගපු නිධාන තියෙන තැන්කන්න. මූලසිරි සිටතුමාට මේ මනුස්යක් කියනවා. ගීල බලනොකොට ඒ විදිීට මේ නිධාන තිබුණා. අන්න ඒවෙලා වෙ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කලේෙන්. යානන්ද ටතුම හ උජාරුවෝට හිතාගෙන හිට යපුත්තා මත්හි දනම් මත්හි මට දරුවන්වා මට ධනය තියෙනවා. අන්තිමීති බලන්න අත්තාහි අත්තනෝ නත්තිී තමන්ට තමන්ගත් නෑ. ලෝභ ගතිලක්ෂණ ප්‍රගුණ කරමින් පෞකාර ගතිලක්ෂණ ප්‍රගුණ කරමින් වාසය කොළොත් වෙන්නෙ ඔන්නොය වගේ විපාක වලට මුහුණ පාන්න. දුක්ඛත ජීවිත ගත කරන්න්න ඉසිද්ධ වෙන්නේ. තමන්ට තමන්වත් නැතිවෙනකොට මෙ දරුවන්ගෙන් ධනයෙන් කුමන වැඩක්ද. ඒ නිසා තමයි පින්වත්න අපි නිරතුරුවම ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබාගැනීම පිණිස කටයුතු කළ යුතු වෙන්නේ. එහෙම කටයුතු කරන්නේ නැත්තං අපේ ජීවිත ගමන අර්ථ සම්පන්න වෙන්නේ. අපි හැම වෙලාවකම හිතනවා අපි කැපකිරීම් කරන්නඩඕන. ම මගේ ජීවිතේ දරුවෙනුවෙන් කැප කරනු මංමගේ ජීවිතේම රැකියාවෙනුවෙන් කැප කරනු පින්වත්නේ ඒවා හොඳයි හැබැයි මතක තියාගන්න මුළු ජීවිතේම දරුවෙනුවෙන් කැප කරන්්ඩිපා. මුළු ජීවිතයම රැකියාවෙනුවෙන් කැප කරන්්ඩිපා. ජීවිතයේ යම්කිසි තැනක් දරුවවෙනුවෙන් දෙන්න ජීවිතේ යම්කිසි තැනක් තමන්ගේ දියුණුව වෙනුවෙන් දෙන්න හැබැයි සම්පූර්ණයෙන්ම කැපකරණඩිපා. සම්පූර්ණයෙන්ම කැප කරන මනුස්්‍යයා, අවසාන මොහොතේදී ම වෙනුවෙන් කිසි දෙයක් කරගෙන නෑ. දරුව වෙනුවෙන් කළ යුතු යුතුකම් සම්පූර්ණ කරන්ද. දරුවෙනුව යමක් වේෙනම් ඒදේ ඉතාම හොඳින් සම්පූර්ණ කරන්න මහන්සි ගන්ධ. හැබැයි පෙන් අත්න සමහර උදවේ ඉන්නවා දරුවෝ වෙනුවෙන් කියලා පෞකාර වැඩ කරකර ඔවුන්ට යුතුකංගටු කරන්න යනවා. ඒක අවශ්‍ය වන දෙයක් නෙවෙයි. ඒකින් වෙන්නේ තමං ලොකු අගාදයකට වැටෙන එක. මං ඒනිසා යික්වේ මුළු ජීවිතේම කැපකරාඩ වශ්‍ය වෙනෙ නෑ. සමරක්විට සමහර දෙමවපියෝ බලන්න පුංචිකාලේ තමන්ගේ දරුව හදල වඩල පෝෂණය කරලා. හොන්තුට උන්ගන්නලා විශ්වවිද්‍යාලවලට යවල්ලා හොඳ රැකියාවකට යොමුවෙෙන් ඉඩකඩ සලස්වල දීලා. හොඳ විවාහයකටත් තුදව් කරලා. මුල ජීතේීමේ ඒ දක්වා කැපකිරීමම් කරලා සහරකට පන්සලකට යන්ඩ වෙලානෑ ධනයක් දෙන්ඩ වෙලානෑ සිල් සමාදංවෙන්න වෙලානෑ පුදුම විදියට රැකියාව කරලා ආර්ථක ශක්තිමත් කරන්න මහන්සිේ අරගෙන. උදේට හවසට බුදුන්ගඳන්නවත් වෙලාවක්නෑ සමහරුන්ට. ඒ තරමටම කැපකිරීමම් කරලා දරුව හදල වඩල පෝෂණය කරල දියුණු කරලා. ඒ දරුවවා වි්‍යවා ප්‍රාප්තු වනනාට පස්ස ඒදරුවට ලැබෙන දරුවෝටිකත් බාගන්න. ට පසෙ මොදවෙන්නේ විශ්‍රමගීල්ල ඉවරුණනාට පසේ ගමට දහමට යොමුයවා කෙහිතාගෙන ඉන්නවා. ඊට පසේ නැතවතාවක් අලුතෙන් ආයත් අම්ම කෙනෙක්කුුණනාා වගේ ආයත් අලුතෙන් තාත්ත කනෙක්ුුණා වගේ ඒ මොහොතදලලා ආයත් මනුපුරා මිනිපිරිය බලන්න කැපගැමු. ඒ සඳහා ලොකු කැපකිරීමක් ඔවුන් එක්ක ඉන්නවා. ඔවුන් ගැන බලනවා මෙවැයි එපා කියල කියනවා නෙවෙේ යුතුකම් මඉටු කරන්ඩ. හැබැයි යම්කිසි කෙනෙක්ු. තමන්ගේ ආධ්‍යාත්මික ගමන පැත්තකට වීසි කරල දාළම මේ වැඩේ කරනවාන. පන්සලකට යන්න නෑ දානයක් දෙන්නෙ නෑ සිල් සමාදං වෙන්නෑ භාවනාව ප්‍රගුණ කරන්නේ බනපදයක් අහන්න නෑ ඒ ක්කෝම අත්හැරලදාලා තමන්ගේ දරුවෙනුවෙන් අර ජීවිතය සැඳෑ සමයත්වෙන් කරනවාන. තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රබෝධයකට මගේ හෙළි කරගන්නේ නැත්තං. අන්න ඒකෙනාට පස්සෙ පසු ැවන්න සිද්ධ වෙනවා. මං වෙනුවෙන්මන අද කරලා තියෙන. අවසාන මොහොත වෙනකොට මේ ආධ්‍යාත්මික දියුණුව විතරයි පින්වත්න්නේ සැපය පිණිස පවතින්නේ. මේ දරුව කිසි කෙනෙකට ඔබ අල්ල නවත් අ්ඩ බෑ මරණී සරහ. ඔබ සතුව තිබෙන දනයට ඔබ අල්ල නවත් අන්ඩ පුලුවන්කමක් නෑමේ මරණය සරහ. නීත වශයේම මරණයකන්න ධර්මතාවට මුහුණපාලන්න සිද්ධ වෙනවා. ඒ මරණය අභියසදී අසම් ූ හෝ කාලාංකරොත්තේ. සිහි මලාවකින් තොරව මරණයට පත්වෙන්ඩ නං. හොඳ හිතකින් ශක්තිමත් හිතකින් මරණයට පත්වෙන්න නං. අපි ඒ ඒ සඳහා දැම්ම ඉඳලා හිතහදා ගැනීමේ වැඩපිළිවෙල මනාව සම්පූර්ණ කළ යුතුයි. එහෙම නැතිවුණුත් ඒේකෙනා අසාර්ථක තත්ත්වයකට පත්වෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජීවත්ව වෙනකොට ශ්‍රද්ධාදී ගුණදරම ප්‍රගුණකරමින් අර්ථය තමන් වෙතට යොමුකර ගැනීමේ මහන්සියක් යොම්වෙන්. අර්ථ සම්පන්න ජීවිතයක් ගත කරන්න තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස වැඩකරන්න මහන්සි ගන්න. බුදුහාමුදුරු දේශනා කරපු වටිනා සූත්‍ර දේශාවවත්තේ න අංගුත්ත්‍ර නිකාය පංචක නිපාතයේ සූත්‍ර දේශනාවේ නම තමයි සීවතිික කියන සූත්‍රය. මෙ සීවතික කියන සූත්‍ර දේශනාවෙදි පෙන්නනවා පංචි මේ භික්කවේ ආදීනවා සීවතිකාය. අම සොහොක දකින්නට ලැබෙන ලක්ෂණ පහක්තියවා කත මේ පං්ච මොනවාදම පහ අසුච්චි එකැන අපිරිසිදයි දුක්ගන්ධහා ගඳ ගහනවා සපපටි භයා බොහෝ දෙනකුට බය උපද වන තැනක් බවට පත්වෙනෝ. වාලානං අමනුස්සානං ආවාසෝ අමනුෂ්‍යයන්ට වාස භූමියයක් බවට පත්ව වෙනවා ඇයි අමනුෂයන්ට වාස භූමයක් බවට පත්වෙෙන්නේ එතන අපිරිසිදුයි එතන දු්ගන්ඳයි. එතන බය උපදවන තැන. අපි රිසිදු තැනක්. අපි රිසිදු තැනට අමනුස්යන්ගේ පැමිණීම සිද්ධ වෙනවා. බහුණෝ ජනස්ස ආරෝධනා, බොහෝ ජනයා හඬා වැලපෙන දුකට පත්වෙන තැනක් බවට පත්වෙනෝ. එක නෙ අමු සොහෝනක ලක්ෂණ සේවතිික කියල කියන්නේ අමු සොහොන කියන දහස. එතකොට, එ මේ අමමු සොහොනක දකින ලැබෙන ලක්ෂණ පහ පිළිබඳව කල්පනා කරනකොට ඒ ලක්ෂණ පහට සම්බන්ධ කරන්න පුළුවන් මිනිස්සු ජීවත්වන අය කියලා කියනවා එකන අමු සොහොන් වගේ මිනිස්සු අමුසොහොනක දකින්න ලැබෙන අසුචි ගතිය තියෙන ගඳ ගතිය තියෙන බොහෝ දෙනකොට බිය උපද වන ගතිය තියෙන ඒවගේ අමනුස්යන්ට ලංවෙන්න පුළුවන් ගතිය තියෙන. බොහෝ දෙනාට කඳුලක් මතුවෙන බොහෝ දෙනෙක් අඩන්න ගතිතියන මිනිස්සු මේ සමාජයයින්නවා. බලන්න පෙන්වත්නී සත්තු ගාත නකුසල කර්මය මිනි මැරුම් කරන මිනිස්සු. හොරකමෙහි යෙදෙන මිනිස්සු. කාමයන්හි වරදවා හැසිරෙන මිනිස්සු. බොරු කියන මිනිස්සු. මතට ඇබබැහි වෙලා කටයුතු කරන මිනිස්සු. මංගගේ ජීවිතවලට ගැලපෙන්නේ නැති වැඩරර පවකාර කටයුතු කර කර අකුසලයට බරව ක්‍රියා කරන මිනිස්සු අසුච්චි පිරිසිදුයි. ඒ අයි ගත කරන්නේ අපිරිසිදු ජීවිත. ඒ අය සිදුකරන අපිරිසිදු කර්මවල ගඳ සමාජය පුරා විහි දෙනෝ. කෙනෙක් කරන වැරදි දෙයක් බලන්න පින්වත්ති සමාජයම ගඳගස්සනවාන. හැමෝම බොහොම අප්‍රසන්න විදියටයි දකින්නේ. මිනි මරුවෙක් ගැන හොරෙක් ගැන එවගේ කාමයන් වරදව හැසිරෙන කෙනෙක් ගැන බොරු කියන කෙනෙක් ගැන මතට ඇැබෙහි වෙච්ච මනුස්සේ ගැන කුඩු ගහන කෙනෙක් ගැන ගජ හන කෙනෙක් ගැන. මේ සමාජයේ මහ පිළිකුල්කින් තමයි දකින්නේ. පිළිකුල් කරන ගඳක් විහි දෙන්නේ ඇයගෙන්. සප්පටි බයා බොහෝ දෙනෙක් බයවෙනවා ඒ වගේ කෙනෙක් කාශ්‍රය කරන්න. ම තමන්ගේ ජීවිතයේ ශ්‍රදධාදී ගුණධර්ම ප්‍රගුණ කරලා නැත්තං හොඳ ගති වඩල නැත්තං නරක ගතිනම් පෝෂණය කරන්නේ නරක ගතිලක්ෂණ තියෙන චන්්ඩි ගතිලක්ෂණ තියන රෞද්‍ර ගතිලක්ෂණ තියෙන මෛත්‍රයක් කරුණාවක් නැති දවේශයම් පෝෂණය වෙච්ච චරිත ආශ්‍රය කරන්න මිනිසුබයයි. හරියට අම සොහොනකට මිනිසු යන්ඩ බය වෙනවා වගේ. ගේ තමයි ඒ වගේ චරිත ආශ්‍රය කරන්නේ අමනුස්සයෝ. බුදුහාමුදුරෝ දේශනා කළ කුල්ල කියල සූත්‍රයන්. මේ කුල කියන සූත්‍රදි පෙන්නනවා යම්කිසි නිවසක, යම්කිසි ගෘහයක, ගෙදරක. කාන්තාවෝ වැඩිවෙලා පිරිමි අඩුනොත් යම්කිසි ගෙදරක කාන්තා පාර්ශවය වැඩි වෙනවා. අම්මයි. ඊළඟට දියනිවරු වැඩිවෙලා එක පිරිමි කෙනෙක් නම් පිරිමි අඩුනං අන්න ඒ නිවසට හොරුන්ට ඇවිල්ල හොරකංකරන්ඩ පහසුව තියෙනවා. ගෑනු වැඩියෙන් ඉන්න පිරිමි අඩුවෙන් ඉන්න තැනකට හොරෙකුට ඇවිල්, හොරකංකරන්්ඩ ලේසි. ඒවගේම තමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා, පිරිමි වැඩි කාන්තාව අඩු ගෘහයක. පිරිමි ොඩක්කින්න කාන්තාව අඩුවෙන් ඉන්න ගෘහයකට හොරුන්ට පහසුවෙන් ඇවිල්ලා හොරකංකරන්්ඩ පුළුවන්කමක් නෑ. එතකොට කාන්තාවෝ වැඩි පිරිමි අඩුතැනකට හොරුන්ට ඇවිල්ල හොරකංකරන්ඩ පහසුයි. අන්න ඒ පහසුව ලැබෙන්නේ යම් සේද. යස්ස කස්ස්චි බික්කුුණෝ මෙත්තා චේතෝ විමුත්ති අභාවිතා අබහුලී කතා. සෝ සුප්පධන්සිියෝ හෝති අමනුස්සේහි. බුදුහාමුදුරුව පෙන්නනවා යම්කිසි පුද්ගලයකුගේ මේ දේශනා භික්‍ෂූන් වහන්සේ අර්මුණු කරගෙන දේශනා කරන්න යස්සකස්සචි බික්ුණෝ කියල කිව්වත් භික්‍ෂුව විතරක් නෙවෙයි. සිව්වනක් පිරිසටම මෙය අදාලයි, ගිහි පැවිදි දෙපර්ශවයටම අදාලයි. යම්කිසි පුද්ගලයක්. මෙත්තා චේතෝ විමුති අභාවිතා අබහුලී කතා. මෛත්‍රී සහගත සිතිවිලි, හොඳ සිතිවිලි, ශ්‍රද්ධාදී සිතිවිලි කුසල සිතිවිලි. අභාවිතා අබහුලී කතා, භාවිත කරන්නේ නැත්තම් බහුලකොට වඩන්නේ නැත්තං. එකට තමයි අභාවිතා අබහුලී කතා කෙලකනෙ. බහුලකොට වඩන්නේ නැත්තං මෙත් සිතක් ඇතිකරගන්නේ නැත්තං. හොඳ සිතිවිලි යහපත් ගුණධර්ම පෝෂණය කරන්නේ නැත්තං, සෝ සුප්පධන්සිියෝහෝති අමනුස්සෙහි. අන්න ඒකෙනා අභියසට පහසුවෙන් අමනුස්සයන්ට ලංවැඩ පුළුවන්. අමනුස්සු උපද්‍රවවලට බොහොම පහසුයි ඒ වගේ හිතක් තියෙන පුද්ගලයකුට කරදර කරන්න. ඒක හරියට කාන්තාවෝ ගොඩක්කින්න පිරිමි අඩුවෙන් ඉන්න නිවසකට හොරුන්ටෙන්න්ඩ ලේසිවෙනෝ වගේ. ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, යම්කිසි , යම්කිසි නිවසක, ඉරිමි වැඩිවෙලා කාන්තාවෝ අඩුවෙනවනම්. අන්න ඒනිවසට හොරුන්ට ඇතුල්වෙෙන්ඩ හොරකංකරන්න අපහසු වෙන්නේ කොයි විදියටද. අන්න ඒ වගේ කියනවා යස්ස කස්සචි බික්හුණෝ මෙත්තා චේතෝ විමුත්ති භාවිතා බහුලී කතා සෝ දුප්පධන්සිියෝ හෝත ය අමනුස්සේහි. යම්කිසි පුද්ගලයෙක් මෛත්‍රී සිත යහපත් සිතිවිලි. සිතිවිලි භාවිතා බහුලී කතා. බහුලොකොට වඩනවනං භාවිතයට ගන්නවන්නන් අන්න ඒ කෙනාගේ සිතට සෝ දුප්පදන්සිියෝ හෝති අමනුස්සෙහි. අමනුස්සයන්ට ලැගුම්ගන්න අමනුස්්‍යයන්ට කර්දර කරඩ උපද්‍රව කරන්ඩ ලේසිවෙන්නේ නෑ. අන්න එහෙමයි බුදුහාමුදුරු දේශනා කළේ. එතොට අප තුළ හදාගණ්ඩ ඕන, ඔරුන්ට පහසුවෙන් ඇවිල්ල හොරකංකරන්්ඩ පුළුවන් ගතිලක්ෂණ නෙවෙේ. ඒකයන්නේෙ අපි ශක්ති සම්පන්නව දියුණු වඩෝනෑ. අපි සාර්ථක ජීවිත ගත කරන කෙනෙක් බවට පරිවර්තනවෙඩෝනෑ. විධ විධ දේවල් පිළිබඳව හිතහිතා තමන් සතු හොඳගති ටික මකාගෙන වාසය කරනවනං ඒකෙනාට පුදුම විදියට පසුතැවීමකට මුොහුණ පාණ්ඩ සිද්ධ වෙන. ඒ නිසා අපිරිසිදු වැඩකරන්ඩපා. කාය දුෂ්චරිත වචී දුෂ්චරිත මනෝ දුෂ්චරිත කරන්න එපා. කය වෙහෙසවල වැරදි වැඩ කරන්න එපා. වචනය භාවිතා කරනොකට වචනය පිළිබඳව හොඳද සැලකිල්ලක් ඇතිකරගෙන වැඩ කරන්න. සමරකවිට තමන්ගේ දරුව වෙනුවෙන් වඩ පුළුවන් ධනේ වැඩි කරගණ්ඩ වෙන්න පුළුවන්. අපේ සමාජ කොච්චරන්වද ක අපටි වචනක කියේ මිනිසු රවට්ටනා අය. බොරු කිය කිය මිනිස්සු රවට්ටනාය. එනිසා තමන්ගේ වචනය, රදේවල් ප්‍රමුඛ කරගෙන නරක විදියට භාවිත කරන්න එපා ඒකේ ප්‍රතිඵල තමන්ට භයානක විදිට මුහුණ පාණ්ඩ වෙනවා. තමන්ගි හිතේ සිතිවිලි නරක විදියට හසුරුවන් දෙපා. ඒක හරියට අමු සොහෝනක ස්වරූපයක් පන්නන්නේ අසුච්චි. ඒ නරක කටයුතුවල ගඳ මුළු සමාජය පුරාම පැතිරෙනෝ.ඒවගේම බොහෝ දෙනෙක් ඔබව ආශ්‍රය කරන්න බිය වෙනෝ අපේ සමාජයේ රදිවැඩ කරන මිනිසුන් ආශ්‍රි කරන්න බයයි. කොඩු ගන මිනිසන් ආශ්‍රය කරන්න බයයි මනි මරුවූ පාතාලයට සම්බධ මිනිස්සු ආශ්‍රි කරන්න බැයයි. ඒ බය වන්න කොට සමරක් විට මෝඩ අඥාන හිතන් පුළ මන්මහලකු පපංකමක් කරන්න කියලා.ඒ හපංකමක් නෙවෙයි. ඒයන මනුස්ස වර්ගයා ඔබව ප්‍රතික්ෂේප කිරීමයි එතනද වෙන්නේ. තේරුම් ගත යුතුයි මේ මනුස්සලෝකේ මානව සංහතිය මාව ප්‍රතික්ෂේප කරන්නේ. මනුස්ස ගුණධර්මවලට නොගැලපෙන වැඩමං කරන නිසයි. ඒක පිළිබඳව මහා උජාරුවෙන් කතාකිරීම නෙවේ කළ යුතු වෙන්නේ. මහා චන්්ඩිවිදියට මට ඔක්කුම බය කියල හිතනක නෙවේ කළ යුතු වෙන්නේ. මනුස්ස ගුණධර්මවලට නොගැලපෙන විදියේ අමනුස්ස ගතිලක්ෂණ ප්‍රගුණ කරන්නේ නැතුව මනුස්සෙක්වට පත්වෙන්න. අන්න එවිදියට හිටියොත් තමන් ආශ්‍රය කරන්න මිනිස්සු බයවෙන්නේ නෑ. හොඳ ගතියන උදවී බයවෙන්නේ නෑ. නරක ගතිලක්ෂණ ඔබ තුළින් ඉස්මතු වෙනවනං ඔබ ආශ්‍රය කරන්නේ ඔබ වගේ මම නුස්සෝ. නරකට වැරැද්දට පෙළඹෙන්න ගතිය තියනවා නම් පෙළඹුණු ගතියතියෙනවා නං වැඩිපුරම ආශ්‍රයට එන්නේෙ කවුද නරක මිනිස්සු. මිනී මරුවූ මිනී මරුවන්ටම කිට්ටු වෙනවා. හොරු ටික හොරුන්ටම කිට්ටු වෙනවා. සාමයන්න්නේ වර්දව හැසිරන කණ්ඩයම ඒ වගේ වැරදිවැඩ කරනයටම එකකතු වෙන. ොරුකාරය බොරු කාරයෝගාන්ටම වැටෙනවා. ඒ ගොඩටමකතු වෙනවා. බලන මද්‍රව්‍ය භාවිත කරන අය ඒඒ අය ඒ ඒ තැනටම එකතු වෙනවා. එනිසා තමන්තුළ අමනුස්ස ගතිලක්ෂණ තියෙනවා අනන් එත නමනුස කල කියන වැරදි නරක්ක පහත් ගතිලක්ෂණ තියෙනවා නං. ඔබ ලඟට එකුතු වෙන්නන්නේ ඒවගේම පත් ගතිලක්ෂණ තියන මිනිස්ු. ොඳ මනිස් ඔබවවාස්්‍රය කරන්න බිය වෙනවා.ඒවගේම තමයි බොහෝ ජනයා ඔබ ගැන අහල හඬා වැලපේවේ. අද සමාජය කොච්චර ඉන්නවාද මේ වැරැදි වැඩ කරන මිනිසු දිහා බල හඬා වැලපෙන අය මුළු සමාජයේ මණ්ඩනෝ. මේ වගේ අය ඇයි මේ මිනි මරන්නේ. මේ වගේ ඇයි මේ හොරකන් කරන්නේ බලන්න සමහර වෙලාවල්ල වලට ගෙවල්වලට පැනල හොරකං කරපු. සමරකට අවුරුදු දහනමයයි කියනවා අවුරුදු විස්සයි කියනවා විසි හතරයි කියනවා. ඒ තරන්න අයව බන්ධනාගාරයට අරගෙන යනකොට මේ සමාජය මිනිස්සු හඬනොවා වැලපෙනවා. හඬනවා වැලපෙනවා. ඇයි මෙහෙම දෙයක් වුණේ මේ තරන්න ළමයින්ට. කාමයනි වරදව හැසිරෙනවා කියලා ආරංචි වෙලා ඒවට දඩුවමට යොමු කරනකොට මේ සමාජය හඬඩා වැලපෙනවා. බොරු කියනකොට මද්‍රවිවලට ඇබ්බැහි වෙල කටයුතු කරනකොට මේ සමාජයේ මොනතරම් විලාපදෙනවාද ගැ. ඒ නිසා කල්පනා කළ යුතු කාරණාව තමයි වැරදි ජීවිත ගතකරන්්ඩ එපා, නරක ජීවිත ගතකරන්්ඩෙපා. හොඳ ගමනකට යමු වෙන්න. එකට හේතුව තමයි මුළු ලෝකයාම තමංව වැරද්දට පොළොඹවන්න හැදුවත්. අවසාන මොහොතදී ඔබට ඉන්නේ ඔබ විතරයි. හරියට ගත්තොත් ඔබට ඔබ ඉන්නයි කෙල කියන්නේ මේ කායික වශයෙන් තමන්ට තමන්වත් නෑ එක ඇත්ත. ඔබට ඔබවිතරයි කියල කියන්නේ ඔබටට හිතසුව පිණිස පවතින්නේ ඔබ විසින් කරපු කුසල කර්මය හොඳ වැඩ ටික. බුදු හාමුදුරු පෙන්නනවා කායිකවශයෙන් තන් තමන්ට වත්නෑ අන්තිමේදී. හැබැයි පෙන්වත්නේ තමන් විසින් පග තමන් විසින් ප්‍රගුණ කරපු හොඳ ගතිලක්ෂන් තියෙනවනම් ඒ තමන්ට හිතසුව පිණිස පවතිනු. බල අවසාන මුහතක්ගැෙන හිතූත්. ඒකයි මේ ගාථදේශනාවිදි පෙන්නන්නේ. තමන් තමන්ගේ පිරිස වෙනුවෙන් වැරදි වැඩ කරන්්ඩෙපා. පුත්තා මත්තිහි දනම් මත්තිහි මට දරුව ඉන්නවා මට මේ මේ වස්තූතියනවා රැකගණ්ඩ මට මිච්චර ධනේතියනෝ මේ වැඩිකරගණ්ඩ ඕන කියල හිතහිතා, අග්ඥාන විදියට. බාල විදියට කටයුතු කරන මිනිස්සු පෞකාර වැඩවල යදෙනවා සමාජයම ගඳගසන්න වැඩවල යදෙනවා. ඉති බාලෝ විහන් ්‍යති. හැබැයි අන්තිමේ දිමොකද වෙන්නේ අත්තාහි අත්තනෝ නත්ති! තමන්ට තමන්වත් නෑ. මේ සත්තු මරමර මිනි මරමර පිනවපු ශරීරය, හොරකං කරකර පිනවපු ශරීරය, කාමයන්හි වරදවා හැසිරි හැරිසිරි පිනවපු ශරීරය බොරු කියකී රැකගණ්ඩ හැදපු මේ ශරීරය, මද්‍රව්‍ය භාවිත කරකර තෘප්තිමත් කරගණඩෙ හිතාගෙන් හිටපු මේ ශරීරය අන්තිමේ දිමොකද වෙන්නේ. තමන්ටවත් තියාගණ්ඩ බැරූයනවා. ඔය කය අත්හැරලදාලා විඤ්ඥානය නිරුද්ධ වෙනවා. කයට උරුම වෙන ධර්මතාවේ තමයි වැලලුවත් පස් වෙනවා. පිච්චෝත් අලු වෙනෝ. එතනින් එහට කිසිම දෙයක්නෙ වේ වෙන්නේ. අමු සොහනකට ගිහිල දැම්මොත් කුණු වෙනවා. එක අවසානයදී වෙන්නේ පසට එක්වීමයි. හැබැ විඤ්ඥානයයි යන්නේ. විඤ්ාය නිකාන් නෙවෙේ යන්න පෙන්වාත්නී. අන්නඒ එක අයි තියෙන ගැටලුව. විඤ්ඥානය නිරුද්ධ වෙන්නේ අර කයතුළ වාසය කරන කොට එකතු කරගත්ත පොට්ටනි දෙකක් කරගහගෙන. ඒ එකතු කරගත්ත පොට්ටනි දෙක තමයි හොඳ සහනර්ක. මේ හොඳ එකතු කරපු කයත් නරක එකතු කරපු කයත් එකම කය පස්වෙනවා වැලලෙනවා පිච්චෙනවා අලුවෙනවා හැබැයි ඒ තුළෙ ඉඳගෙන හදපු ගොඩනගපු මේ හොඳ නරක උත්සගෙන යනෝ. තමංගි පොට්ටනයේ බර කොයි පැත්තටද ඒ පැත්තට වැටෙනෝ. තමන් කුසලයේ පෝෂණය කරල නම් වඩාත් කුසලය දියුණු කරපු කෙනෙක් නම් ඔබ හොඳ පැත්තට වැටයි. නරක පෝෂණය කරලා නම් නරකන්ද වඩාවර්ධනය කරගෙන නම් ඔබ නරක පැත්තට වැටයි. අපි දක්ෂවෙන්න ඕන නර්ක පොට්ටනයේ බර අඩුකරගෙන කුසලේ හොඳ පොට්ටනයේ බර වැඩි කරගන්න එහෙම වැඩිකරගත්ත කෙනෙකුට පසුතවෙඩ වෙන්න නෑ අනාගත ගමන හැම අතින්ම ඒකෙනාට සෞභාග්‍ය සම්පන්න කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ සඳහායි අපි මහන්සි ගත යුත්තේ යොමු විය යුත්තේ බුදුරජාණන් වහන්සේ අපට ධර්මය දේශනා කළේ ඒකයි ඒ නිසා අදවසිද ඔබ හිතන්න කල්පනා කරන්න මෙනෙහි කරන්න මම මගේ ජීවිත ගමනෙදී. විවිධ විවිධ චරිත වෙනුවෙන් වැඩ කරනවා කියලා නරක වැඩ කරන්නේ නෑ. පහත් වැඩ වැරදි වැඩ කරන්නේ නෑ. ඒක බුදුහාම්දුරුවන්නු මත කළේෙන්නේ. තමන්ගේ කවුර රැකගන්නවත් කිය වැදදි වැඩරෙක බුදුහහාදුරන්ු මතකලේ. ඒ පිළිබඳව හොඳට පිළිගත්තු උදවිය අපේ සමාජයේ ඉතිහා සීඳල තියෙනවා. එක කතාවක් තියෙනවා තමන්ගේ අම්ම අසනීප වෙලා හොඳටම. අසනීප වෙලඉන්න කොට වෙදමහත් තියෙනනවා බල නම්මව. අම්මව බල්ලිවර වෙලා මේ දරුවන්ට කියනවා අම්මව බේරගණ්ඩෝන නම් අම්මට හාමස් කණ්ඩ දෙන්ඩෝන හාවකගේ මස් කණ්ඩ දෙෙන් ඕන. තකොට මෙතැන හිටපු අයි අමකද කරන්නේ මල්ලිටකේ නොවා මල්ලී ගිහිල්ල උගුලක් කටවල හාවෙෙක් මරාගෙන මස්්ටිකරගෙනෙන් අම්මට කණ්ඩ දෙෙන්ට. ඒ පරපුරේ කිසිම කෙනෙක් සත්තු මරලනය. අම්ම හැමදාම කියන්නේ සත්තු ගාතනය වැලකෙන්න කියලා. පංචසීලයේ දිවි හිමියෙන් රකින පවුලක්. හැබැයි අම්මව බේරගන්න දරුවට හාාවෙක් මරණන් සිද්ධ වෙනවා. මේ පුතා මොකද කරේ උගුලක් කැටෙව්වා. හාවෙ කවුුණ හාවව අතට අරගත්තහම මේ පුතාට හිතෙනවා මගේ අම්මව බේරගන්න වනත් මං මොකටද මේ අහිංසක සතාගේ ජීවිතය විනාස කරන්න. මේ සතාග ජීවිතයට වඩ මග අම්මගේ ජීවිතය වටිනවා තමයි. හැබැයි අම්මා මට කියල දුන්නේ පංච දුෂ්චරිතය කරන්න නෙවෙයි පච සු සුචරිතවත් ජීවිතගත කරන්න. ඇස කන නාසේ දිව ශීරකින් ඉන්ද්‍රියන් පාලනය කරගෙන ඒවා දමනය කරගෙන වාසය කරන්න කියලා ඉගැනුවේ. වැරදි වැඩවලින් ඉවත්වවෙන්න කියල ඉගැන්නුවේ. අම්මග ජීවිතය බේරගණ්ඩවත් මේ අහිංසක සතෙක් මරණක සුදුසු නෑ. මොකද කළේ පංවත්න මේ හාවව බේරවා. අභයදාානය දුන්නා. හිස් සතින් ගෙදර ගියා. අනිත් අයහනුව කෝ හාමස් ගෙනවද. මෙ අ දෝගෙනගේ අම්මළඟට අම්මළඟටගේ ඔලු අතගා කියනවා අම්මේ. අම්මව බේරගන්න අම්මට හා මස්කන්න දෙින්ඩ ඕන කියනවා. ඒකට අම්මේ උගුල කටවල හාවෙෙක් මරන්ඩ වෙනවා. අම්ම මට කියල දුන්නේ අපේ පරපුර අය කළේ වැරදි වැඩනෙවෙේ අකුසල කර්ම කළේ නෑ ඒ නිසා අම්ේ මට හාවෙෙක් මරන්ඩ බෑ. උගුලට හව්ව්ච හාව මරණය නිදහස් කළ මට කරන පුල එකමදේ අම්මේ හාවව මරන්නේ නැතුව හාවට ජීවිතදානය දුන්නා අභ්‍යධානය දුන්න එය සත්‍යයයි. ඒ හාවා ජීවිත සුවය බුක්තිවින්දා. හාවට ජීවිතය ලැබුණ එය සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් අම්මට නිදුක් නීෝගි සුවපත්භාවේ ලැබෙන් ඕෝන කියල සත්‍ය ක්‍රා කළා පෙන් අත්න සත්‍යයක් ක්‍රියාව මහ බල සම්පන්න ඒක යැදීමක් නෙවෙේ ඒක යාඥාවක් නෙවෙයි ඒක මහ පුදුම බල සම්පන්න කටයුත්තක් අපි පිරිදේශනා සිද්ධ කරකර කරන්නේ සත්‍යයක් ක්‍රියා ඒත් එන සච්ච වජ්‍යයන සොත්තිිතේ හෝතු සබබද සබභ රෝගෝ විනස්සතු සබය විනස්සතු සත්‍ය ක්‍රිය කර කලා අපිාිරවාද ප්‍රාර්ථනා කරනු. ඒ සත්‍ය ක්‍රියාවේ බලයෙන් අම්ම සුවපත් වුණා. බලන පංවත්න වර්ධට පෙළඹෙන එක තමන්ගේ අය නිසාවත් කරන්න සුදුසු නෑ කියන එක පෙන්නෙන පණිවිඩමවා. අපි එහෙම නම් හාවෙක් මලාගෙන හරි අම්ම බේරගන් රෝන කියන තැන හිට ගන්නවා. ඒක තමයි මේ ලෝකයේ ස්වභාවය. නමුත් එහෙමවත් වැරදි වැඩට ලබ ැති මිනිස්සුේ සමාජයේ ඕන තරංගන්නවා. එවගේම තමයි එක්තරා ගොවි මහත්මයෙක්. ඇ අතීතය සිදුවවෙච්ච සිදුවීම් පංචසීල සමාධානය වෙලා තමන්ගේ ගොවි තැනේ කටයුතුවලට යනකොට හරක්්ටික හොයාගණ්ඩ නෑ. අන්තිමේදති මොකද කරන්නේ කැත්තකුත් අරගන්න කැෑව පීරගෙන යන මේ මනුස්සය හරක්්ටික හොයාඩ. පැත්ත පලාතක හරක් හයා ගණඩ නෑ. හැබැ පන්සිල් සමාධන් වෙලායි මෙයා යන්නේ. න අතර තුරදදි ොද වන්නේ පිඹුරෙකුට වුුණ. පිඹුරෙක් වෙලාගත්තම වනුස්ස්‍යයාව. අතේ කැත්තතිබුණ. කොටන්ඩ හිතුණා හැබැයි සමාධං වෙච්ච සීලේමනෙහි කළා. මම පානාාතිපාතා වේරමණී සිික්හාපදන් සමාධයාමි කියලා සමාධං වුුණනා සිික්‍ෂාපාදය. එනි සමගි ජීවිතය රැකගන්න කියලා මේ පිින්ඹුරග ජීවිතය නැති කරන්නමට බෑ. මම මරන්නේ නෑ අධිෂ්ාන ඇතිකරගත්ත. ආයස්සරයක් ත පෙරලුුණා නෑ මරලාහරි මම් බේරෙන් ඕෝන. නැවතවතාවක් සමාධං වෙච්ච සීලය ගැන ප්‍ර්‍යවේක්ෂා කළා හිතුවා. කැත්තා අතේ තිබුුණත් කොටන්ඩ හිතයි කියලා මොකද කළේ කැත් අල්ලල වීසි කළලා. වීසි කරල වැටුණු සද්දෙට පෙමුරා බයවෙලා පෙමරා අත්හැරලගිය. අන්න ඒ වගේ කතා ඕනතරන් අපේ ඉතිහාසයෙන් දැනගන්න පුළුවන් අහගන්න පුළුවන්. එනිසා පින්වත්නි හොඳට මතකතියාගන්න මම වෙනුවෙන් හෝ මගේ දෙමවපිය වෙනුවෙන් හෝ දරුවවෙනුවෙන් හෝ ස්වාමයා භාරයා වෙනුවෙන් හෝ කවුරු වෙනුවෙන් හෝ. යහපතක් ඒ අයට කරන්්ඩ ඕනකිලි හිතලා ඔබ අයහපතක් කරනවනං. වැරදි පාරක යනවනං දුෂ්චරිත කරනවනං ඒක සුදුසුන් නෑ. ඒක සුදුසු නෑ. ඒ වැරදි. ඒ වැරදි වැඩේ කරන්න පෙළඹෙන්ඩ එපා. ජීවිත පරදුවට තබලා දිවි හිමියයෙන් පන්සිල් රකිනවා යනන්නේ එකයි. ඒ ජීවිතය අහිමි වගියත් පංච සීලය කඩ කරන්නේ නෑ කියන ප්‍රතිඥාව. එනිසාන්න ඒ විදියට ඔබට ඉඩ පුළුවන් න්නම්. තමන්ට තමන්ගි සංසාර ගමන සුවපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසයි මේ පැහැදිලි කිරීම කළේ ආනන්ද සිටතුමාට සිදුවනේ මොකක්ද පුත්තාමත්ත දනම් මත්තේ ඉතිබාලූ විහං්‍යති මට දරුවයින්නවා මට ධනයතියනෝකෙළ ඒවයි උඩුගු වෙලා වැරදි වැඩලා. අන්තිමේදී මොකද උනේ අත්තාහි අත්තනෝ නැත්තිී තමන්ට තමවත් බේරගන්න බෑ. කර්මය පිටි පස්ෙන් ආවා. සැඩොල් කුලේක මහා දුප්පත් විදියට දුගේී විදියටටිපදුනා විරූපී විදිියටිපපුදුුණා දුක්විඳින්න සිද්දන. කුතෝපුත්තා කුතෝ දන්නන් කවරපුතෙක්ද කවර ධනයන්ද ඒනිසාප් පින්වන සාර්ථක ජීවිත ගත කරන්න උනන්දු වෙන්න. අන්න එහෙම තමන් තමන්ගේ ජීවිත ගමන අර්ථ සම්පණ කරගන්න ඕන ඒම තමයි. එතිේ නිසා ඔබට ඔබේ ජීවිත ගමන මෙලොවසුව පත්කරගන්න පරලොවසුව පත්කරගන්න. ප්‍රාර්ථනානු කූලව ගෞතම බුද්ධ සාසනයේදිම උතුම් චතුරාරි සත්‍යබෝධය සලසාගන්න මේ උතුම් ධර්ම දේශනාව ඔබට අපට රටට ලොවට හේතුවේවා වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරන්න. ආකා සට්ටහාචබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා. ഞන්ත අනුමෝදිිත්වා චිරංරක්खන්තු සාසනං ආකා සට්ටහාච බුම්මට්ට දීවා නාගා මහිද්දිිකා පഞഞන්ත අනුමෝදිිත්තුවා චිරංරක් හන්තු දීශනං ආකා සටහාච බුම්මට්ට දීවානාගා මහිද්ධකා පഞഞන්ත අනුමෝදිිත්වා චිරංරක් හන්තු තුවං සදා අද මේ වස්සාන ධර්මදේශන නාලිකා ොස්ේ ්‍රචාරය වන ධර්මදේශනාවේ පින් බරදායකත් වැරගෙන කටයුතු කරන්නේ. පරගල උඩෙහේෙන් තැන්න පදිංචි දැනට ඩුබයිහි සේවේ නියුතු. අයි ඒ ධම්මිකා මහත්මියත් අයි ඒසි බණ්ඩාර මහත්මය තුළු පවුලේ හැමෝම එකට එකතු වෙලා දැන් කල්පනා කරන්න ධර්මශ්‍රවනය කරලා බොහෝ පිරිසකට ධර්මදානම පින්කම සිද්ධ කරලා. මෙ අත්පත් කරගත්තා වූ සකල කුසලානි සංස. විශේෂමීට මාසතුනකට පමණ පෙරමේ පරලෝ සැපත් අයි ඒ ධවිත් සෙන්්ඥෝ උපාසක මහත්මා අනුමෝ දැන්වේවා. එතුමන්ගේ භවගමන සුකිසුව පත්භාවයට පත්කර ගනිත්වා. ඒවගේම ජන්මාන්ත්‍රගත වෙලපින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාතිහිතමිත්‍ර සහෝදරාධී පිරිස් වෙත්නම්. මේ භවේදි පමණක් නෙවේ අනන්ත සංසාරගමනක ඔබටම්ම වෙල්ලා තාත්ත වෙලා ඥාතීන් වෙලා මියගිය යම්තා පිරිස්වෙතොත් ඒ හැමෝම පින් අනුමෝ දැන්වේවා. වගේම රටජාතිය සම්බුද සාසනය වෙනුවෙන් අභිීතව කටයුතු කර පවත්තිී වදාළ මහසඟරුවන ජාතික වීරයු, යුද බිමේදි මියගිය අපේ වීරෝ දහර රණවිරුවූ, සුනාමි වගේ සවභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාරනිසා, වසංගතරෝගේ තත්වේ නිසා මියගේ යම්තා පිරිස්වෙතොත් ඒ හැමෝම පින් අනුමෝ දන්වේවා ඒ අගේ භවගමන්සුව පත්කරගනිත්වා සසරු දුකින්නෙ තරව ගෞතම බුදු සසුනෙදිම උතුම් නිවනිින් සැනසිත්වාකි අදහසින අපි මියගේ ඥාතීන්ට පින් දෙමු. ඉදම් මේ ඥාති නංහෝතු සුහිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නංහෝතු සුක්හිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිී නං හෝතු සුකිතාහොන් තුඥාතයෝ සම්ය දුෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වෙලා රට ජාතිය සම්බුදධ ශාසනය යෙහින් රකීවා. විශේෂයෙන් පරගල උඩෙහෙෙන් තැන පදිංචි. දැනට ඩුබයිහි සේවයේදී සිටින. මෙ පින්කමේ දායකත්ව වැරගෙන කටයුතු කරන අයි ඒ දම්මිකා මහත්මියයටත්. යි ඒේ බන්්ඩාර මහත්ම ඇතුළු කොට ඇති පවුලේ සල්ුම දෙනාට දෙවියන්ගේ රැකවරණින් කායික සුව පත්්භාවේ මානුසිකසුව පත්්භාවය සැලසේවා.ඒවගේම ඔබට නිරතුරුවම මේ ධර්මදේශනා ශ්‍රවනය කරන්නට ඉඩකඩ සලස්වා දෙන වස්සාන ධර්මදේශනනා YouTubeු නාලිකාවේ අපේ ගෑන්දුුෂ්්‍යන්ත පින්වත් මහත්මා ඇතුළු කොට ඇති පවුලේ හැමෝටමත් එවගේම රටකරවන ඇත්තන්ට ඒය සංගතුරෝගී තත්වේ ඉදිරිී රෝග නිවාරණ සංග්‍රාමී යෙදී සිටින පිින්වත් වෛද්‍යකාරය මණ්ඩලේට හෙදකාරෙ මණ්ඩලේට ඔබව අපව නිරතුරුවම රකින ත්‍රවිධ හමුදාවේ පොලේසිය පිංගතුන්ට එවගේම මේ කොවිඩ් වසංගතය නිසා අපහසුතාවයට පත්වෙච්ච, අසනීපතත්වයට පත්වෙච්ච, රටවැසි ලෝවැසි සියලුම දෙනට සිෙත ශාන්ති යාහපතුදාවේවා දෙවියන්ගේ රැකවරණය සැලසේවා එවගේම රක් ගෙවිලා නවවසරක් උදාවෙන්නට බලාපොරොත්තුවෙන් ඉන්න මේ මොහොතේ. එලැඹෙන්ෙන ව කාටකාටත් දෙවියන්ගේ ආශිරුවාදයෙන් කායික සුවයෙන් මානසික සුවයෙන් තමතමන් බලාපොරොත්තුවන අභිවෘර්ධීන් සාධනය කරගන්නට පුළුවන්කම ලැබෙන ශක්තිය ලැබෙන නවවසරක් බවට පත්වේවා දෙවියුත්ම පින් අනුමෝ දන්ව උතුම් නිවනිින් සැනසෙත්වා කියලපි දෙවියන්ට පින්දෙමු. එත්තාව තා්ච අම්හෙහි සම්බතම් පං්ඥ සම්පදන් සබ්බේදීවානුමෝ දන්තු සබ් සම්පත්ති සිද්ධියා, ඉත්තාාවතාච අම්හෙහි සම්භතම් ප්ඥ සම්පදං, සබ්බේදීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, ඉත්තාාවතාච අම්හෙහි සම්භතම් පං්ඥ සම්පදං, සබ්බේදීවා අනුමෝදන්තු සබ් සම්පත්ති සිද්ධිය. මෙහමා කාරයකිෙම ැස්කරගත්තු සකල කුසලානි සංසයන්ගේ බලයෙන් නමින් මියගිය සිලුම ඥාතීනටත් අප සියලු දෙනාටමත් සසර දුකින් එතරව ගෞතම බුද්ධ සාාසනේදිම උතුම් චතුරාරි සත්‍යබෝධිය පිණිස හේතුවේවා වාසනාවේවා කියලා සාධහෝ කියලනිවන් ප්‍රාර්ථනා කරන්න සිල්ු දෙනාම ඔහොමගඳගන්. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනු චත්තාරූ ධම්මා වඩ්ඩන්ති ආයුුවන්නු සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග් සම්පත්තිමී වච අතු නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිජ්ජතු. ඔබ ඒ ශ්‍රවණය කරනු ලැබුවේ අයි ඒ ධවිත් සි්ඥෝ මහතා අභහව ප්‍රා් වී තෙමසක් පිරිමනිවිතෙන් එතුවන් ටෙක් ්ඥාණමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා ජටබ නාලිකවස්සේ සිද කරනු ලැබූ සුමදුර ධර්මදේශනාවයි අද දීශඛාණන් වහන්සේ මාහරගම සිරිවචරඥාන ධර්මාහිතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිසේ සෝමානන්ද ස්වාමීෙන්න් වහන්සේ උන්වහන්සේටත් නිදු නේරෝගී චරජීවනය උදාවේවායි සාදු සිතෙන් පාථ. තනාකරමෝ දම්මැසුවභ සැමට තෙරුවන් සරණයි. විස්කතව සිටින ඔබටත් ඔබේ ජංවතිනය වෙනඩුවෙන් ඔබෙන් වෙන් වූ නැෑහිතමිතුරන් වඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා රීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා යු නාලිකාවෝස්සේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දු අයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට දිින්තු අයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට දම්සස заதிbandsனை.